හොඳ අපි කතා බහ කරමින් සිටින්නේ මේ ශ්‍රී ලංකාවේ මහජන මිත්‍රශීලී පොලිස් සේවය පිළිබඳවයි. අපි බොහෝ දේවල් පිළිබඳව කතා බහ කරා. මොකද හැමතිස්සෙම එක් පාර්ශවයකට පමණක් ඇඟිලි දික් කරන්නට අපිට හැකියාවක් නැහැ. බොහෝ වෙලාවල් වලට බෑත වකවානුවලදී සිද්ධ වුණේ එක් කෝණයකින් බලලා තීන්දුව තීරණ වලට එළඹීම. ඒ නිසා සියලු දෙනාට අපි අදහස් ඔවුන්ගේ අදහස් ලබා දෙන්නට නැත්නම් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන්නට අවශ්‍ය කරන ඒ ඔවුන්ගේ අයිතිය පිළිබඳව අපි කරු කර යුතුයි මාධ්‍යයක් විදිහට. ඒ නිසාම තමයි අද අපි මේ ශ්‍රී ලංකා පොලිසියත් සමග කතා බහ කරන්නට තීරණය කළේ සිවිල් කතිකාවෙන්. අපි අවසාන මිනිත්තු කීපයේ සිටින්නේ මා කැමති මහාචාර්යතුමනි දැනගන්න ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නට සිවිල් සමාජ පුරවැසියන්ට ඔබතුමා අවසාන වශයෙන් දෙන පණිවිඩය කුමක්ද? මේ මහජන මිත්‍රශීලී පොලිස් සේවාව මේ පොලිස් සේවාවේ තියෙන ගුණාත්මක භාවය වැඩි කරගන්නට, පොලිස් සේවය හොඳ ප්‍රවිති සහගත පොලිස් සේවයක් බවට පත් කරගන්නට සිවිල් සමාජයටත් කරන්නට පුළුවන් කාරණා තිබෙනවා. ඔව්. දැන් මං හිතන්නේ අපේ අජිත් රෝණ මහත්මයා පෙන්නුම් කළා මේ පොලිසිය මහජනයාට මිත්‍රශීලී වෙන්න ඉතා ගුණාත්මක සේවයක් ලබා දෙන්න කරගෙන යන කටයුතු විශාල සංඛ්‍යාව. එනිසා දැන් මමත් සිවිල් පුරවැසියෙක්. මම පොලිසියෙන් බලාපොරොත්තු වෙන සේවය හරියට ඉටු කරගන්න මම පොලිසියෙන් බලාපොරොත්තු වෙනවා වගේම මගෙත් තියෙනවා යුතුකමක්, වගකීමක්. ඒ අපි වෙනුවෙන් තියෙන පොලිසියට අපෙන් ඉටු වෙන්න ඕන දේවලුත් ඉටු කරා. එනිසා දැන් ඒකෙදි අර පොලිසියත් එක්කලා මහජනතාව ඈත්වීමක් තියෙනවා කියලා කිව්වනේ. ඒ නිසා මං හිතන්නේ අර මහජනයාගෙන් ඉටුවිය යුතු යුතුකම් වගකීම් කොටස හරියට ඉටු කරගන්න පොලිසියෙත් තියෙනවා කාර්යභාරයක්. ඒ නිසා මම හිතන්නේ පොලිස් නිලධාරියා හොඳ මානසික තත්ත්වයකින් ඉන්න ඕන. ඊළඟට ඒ මට්ටමේ මනා සුපරීක්ෂණයක් තියෙන්න ඕන. දැන් පහළම පොලිස් නිලධාරියෙක් නියමාකාරයෙන් හැසුරුනේ නැත්තම්, තීරණ ගත්තේ නැත්තම්, එයා වැරදි ආකාරයට තීරණ ගැනීමේ ක්‍රියාවලියට යොමු වුණා නම් එයාගේ තියෙනවා වගකීමක්. ඒ අදාළ අපි හිතමු ඉන්ස්පෙක්ටර් කෙනෙක් කියලා, පොලිස් ස්ථානාධිපති කියලා, එයාගේ තියෙනවා වගකීමක්. ඒ වගේම එයා ඒ නියම විදිහට හැසුරුනේ නැත්තම් ඊට ඉහළ ඉන්න පොලිස් නිලධාරියාගේ තියෙන වගවීම. එතකොට මේ වගකීමයි මේ වගවීමයි හොඳට ඉටු වුණොත් අර මහජනයාගෙන් ඉටු කරගන්න ඕන යුතුකම් වගකීම් කොටස ඉටු කරගන්න පුළුවන්. අර වගකීමයි වගවීමයි හරියට ඉටු නොවුනම මහජනයා යුතුකම් වගකීම් ඉටු කරන්න යන්නේ නැහැ. තමන්ගේ අයිතිවාසිකම් ගැන පමණයි කතා කරන්නේ. ඒ නිසා අපි මහජනයා වශයෙනුත් අපිට තියෙනවා වගකීමක්, වගවීමක්. ඒ පොලිස් නිලධාරීන් නියමාකාරයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න යනකොට නීතිගරුක වීම. දැන් ස්වභාවයෙන්ම හැම මිනිහෙම කැමති මේ තමන් කැමති දේ කරන්න. ඒ තමයි අර ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් ප්‍රොෆෙසර් විලියම් ජේම්ස් කියන මහාචාර්යවරයා තමයි ඒක කියලා තියෙන්නේ. මේ හැම මිනිහෙම ස්වභාවයෙන්ම කැමතිලු තමන් කැමති දේ කරන්න. ඒක ධනය, නිලය, බලය වැඩි වෙනකොට සමහරක් අය කරන්න බෑනේ තමන් කැමති. ඒ නිසා සමාජයේ අපිට තියෙන වගකීමක් අපි කැමති දේ කරන්නේ නැතුව කළ යුතු දේ කිරීමට කටයුතු කිරීම. එතකොට ඒ කළ යුතු දේ කරනවා නම් මේක බොහොම සංකීර්ණ දෙයක්. විශේෂයෙන් අපේ වගේ දියුණුවමින් පවතින තවම අපි ආර්ථික, සමාජීය, සංස්කෘති වශයෙන් ඉහළම තලයකට ඇවිල්ලා නැහැනේ. ඒකේ අදහස් කරන්නේ නැහැ ඉහළම තලයට ආපු අය හැමෝම කරන්නේ කළ යුතු දේ තමන් කැමති දේ කරන්නේ නැති එක කියලා. නමුත් ඒක ප්‍රමාණය ගත්තොත් වෙනස්. එතකොට ඒ සමාජයේ ඉන්න අය තේරුම් ගන්න ඕන අර අපේ අජිත් රෝණ මහත්මයා කිව්වා වගේ පොලිසිය තියෙන්නේ පොලිසියට නෙමෙයි මහ ජනතාවට. මේ රජයේ හැම ආයතනයක්ම තියෙන්නේ ඒ ආයතනේ ඉන්න වැඩ කරන අයට නෙමෙයි, සේවාලාභීන්ට.
එනිසා අපි තේරුම් ගන්න ඕනේ මේක අපේ පොලිසිය. මේක අපේ පොලිසිය. පොලිසිය තියන්නේ අපිට. එතකොට අපි අපේ යුතුකම් වගකීම් හරියට ඉටු කරලා අපි පොලිසිය සමග සුහද වීමෙන් යහපත වෙන්නේ අපිට. හැබැයි ඒ විදිහට මේ මහජනයාගේ මේ මතය ගොඩනගන්න නම් පොලිසිය හරියට නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. හරියට නීතිය ක්‍රියාත්මක කරන්න නම් පොලිස් නිලධාරියා හොඳ මානසික තත්ත්වයකින් ඉන්න ඕනේ. එයාට බඳවගත් දවස් ඉඳන් දෙන්න ඕනේ පුහුණුව. එයාගේ උසස් වීම නියමාකාරයට ලබා දෙන්න ඕන. එයාගේ ඒ ඒ අයිතිවාසිකම් කොටසත් ඉටු ලබා දෙන්න ඕන. ඒකම හැම මට්ටමකම ඉන්න නිලධාරීන්ගෙන් මනා සුපරීක්ෂණයක් අවශ්‍යයි. ඒ කියන්නේ ඒ ඒ සුපරීක්ෂණය නැතුව ගියොත් එහෙම දැන් ඇත්තෙන්ම බලන්න ඕන ඒ එක එක මට්ටමේ ඉන්න සුපරීක්ෂකයෝ ඒ පොලිස් නිලධාරියා මහජනයා හොඳට සම්බන්ධ කරගන්නද කටයුතු කරන්නේ මහජනයා විරසක් කරන්නද කටයුතු කරන්නේ. එතකොට අර ඒ පොඩි මට්ටමින් තියෙන ගැටලු විසඳුව ලෙහන්ඩ බැරි ඔඩු දුවන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මම දකින්නේ සමහරලාවට අර පහළ මට්ටමේ එක නිලධාරියෙකුගෙන් ඒක වෙන්න තිබුණු දේ නැතිවීම නිසා ඒ ප්‍රශ්න උගක් ඔඩු දුවලා එතකොට මහජනයා තමන්ගේ යුතුකම් ගැන නෙමෙයි කතා කරන්නේ පොලිසියට විරුද්ධව කතා කරන්නේ. ඒ නිසා ඒක නැති වෙන ආකාරයට දෙපැත්තෙම දැන් අත්පුඩි ගහන්න අත් දෙකක් තියෙන්න ඕනේ. අත් දෙක තිබුණත් අත්පුඩි ගහන්න බෑ මෙහෙම කියොත්. මේක එකට එකතු වෙන්න ඕනේ. ඒ නිසා මහ ජනතාව තේරුම් ගන්න ඕන මේ පොලිසිය තියන්නේ අපි වෙනුවෙන්. ඒ නිසා අපිව ආරක්ෂා කරන්න අපිට නීති හා සාමය පවත්වා ගන්න දායක වෙන්න අපිට බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න තමයි පොලිසිය තියෙන්නේ. ඒ නිසා අපි පොලිසියට නීතියට ගරු කරන්න ඕන. ඒ පොලිස් නීතියට ගරු කරන්න ඕන. පොලිසිය දින වගකීම ඒ විදිහට ගරු කරන පිරිසක් ඇති කිරීමට පොලිසිය ඒ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී ඒක නිවැරදි වෙන්න ඕන, සම්පූර්ණ වෙන්න ඕන, නීතියට ගැලපෙන්න ඕන, සෑම දිනාටම සමාන වෙන්න ඕනේ. ධනය, නිලය, බලය, උගත්කම් මතය වෙනස් වෙන්න බෑ. හොඳයි. අවසාන මිනිත්තු කීපය තුමනි සිවිල් සමාජයට ඔබතුමා දෙන පණිවිඩය සහ ඔබට කරන්න තිබෙන ඉල්ලීම. අනිවාර්යයෙන්ම දැන් මේ පොලිසිය කෙරෙහි අර පොඩි දරුවාගේ පටන් ද්වේෂය ඇති වෙන එක කාරණයක් මම කල්පනා කරේ. දැන් අපි හිතමු පොඩි ළමයේ මේ කෑම කන්නේ නැහැ කියලා. ඉතින් අර දෙමව්පියෝ මේ කෑමයක් කන්නලා කියන්න පුළුවන්. අන්න මම පොලිසියට කියනවා මේක කන්න ඕනේ. නැත්නම් ඔයාවල්ලා දාන කුඩුවට. දැන් අපි පොලිසියේ පාරයිනේ යනකොට ළමෙක් වඩාගෙන එකේ කනනවා දැක්කොත් මෙන්න මේ ළමයා බය කරන්නේ අපිට කියන්නේ පොඩ වඩා ගන්න එහෙම නැත්නම් මෙයාත් එක්ක hina වෙලා කතා කරන්න කියනවා නෙමෙයිනේ. මේ බය කරන්න කියලා තමයි කියන්නේ. නැත්නම් මේ කුඩුවේ දායිගෙන හිල්ලා මේක මේ වගේ තත්ත්වයක් ඒ කාලේ මේ පොඩි ළමින්ට ඇති කරනවා නිකන්. ඉතින් අපි මේ ඒ කාලෙදිම අපි පොඩි කාලෙදිම ළමින්ට තේරෙනවා මේ පොලිසිය කියන්නේ යම් වෛර මේ කරන කොට්ටාසයක් අපි වල්ලගෙන කූඩුවේ දාන කොට්ටාසයක්. එහෙම නැතුව අර අපි අර මෙහෙම ප්‍රදේශවල වගේ ඉන්න කාලේ වගේ අපි බොහොම මිත්‍රශීලී මිනිස්සු ටිකක් කියලා හිතෙනවනේ. මේ තත්ත්වය ඇති වෙන එකක් නැහැ. හින්දා මම විශේෂ ඉල්ලීමක් කරනවා පොඩි කාලෙදිම උගන්වන්න කියලා දරුවන්ට මේ පොලිසිය කියන්නේ ඔයගොල්ලන්ගේම සමාජයෙන් ඇතිවිච්චි හොඳ යහපත් මිනිස්සු ඉන්න ආයතනයක් අපිට ආදරය කරන අපිව බලා ගන්න ආයතනයක් කියලා දෙන්න කියලා. හොඳයි. අයිතුර මහත්මයා. මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ විශේෂයෙන්ම අපේ වැරදි තියෙන්න පුළුවන්, අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොම ඔබේ සහෝදර සහෝදරියෝ තමයි පොලිසියේ ඉන්නේ. 84,000ක් ඉන්නවා. 8,000කට ආසන්න කාන්තා නිලධාරින් එක. ඉතින් අපි ඔබටත් ආරාධනා කරනවා තරුණයින්ට රටේ ජනතාවට වැඩිපුරම අනිත් ආයතන සේවය කරනවා හොඳටම. මොකද වැඩිපුරම විවිධ අංශෝසේ සේවය කරන්න පුළුවන් හොඳම ආයතනයක් තමයි පොලිසිය. ඉතින් ඔබත් පොලිස් නිලධාරියෙක් වුණොත් ඔබට තේරෙනවා මේකේ තියෙන වගකීම, බැරෑරුම් බව. ඒ වගේම මහාචාර්ය තිලකසිරි මහත්මයා කිව්වා මේ වගවීම සහ වගකීම කියන සිද්ධාන්තය. විශේෂයෙන්ම අද වෙනකොට අපි ලෝකේ රටවල් 4කට සාමසාධක හමුදාවට පොලිස් නිලධාරින් යවනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තාමත් මේ අවුරුදු 20ක් විතර තිස්සේ අපි යවනවා නැගෙනහිර ටිමෝරේට, හයිටි රාජ්‍යයට, සුඩානෙට, ලයිබීරියාවට අපේ පොලිස් නිලධාරින්. තාම එක පොලිස් නිලධාරියෙක්වත් අපචාර චෝදනාවකට ලක් වෙලා වාර්තා වෙලා නැහැ. ඒ කියන්නේ අපි ඒ තරම් ජාත්‍යන්තරය තුළ
අපේ විනය පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. සමහර රටවල් යුරෝපේ පවා රටවල් පොලිස් නිලධාරීන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තහනම් කරලා තියෙනවා ඒ සංවිධාන. ඉතින් ඒ වගේ වර්තමාන තරුණයින්ට හොඳ අවස්ථාවක් තියෙනවා පොලිස් නිලධාරියෙක් වෙලා ලෝකයේ ජය ගන්න අවස්ථාවක් තියෙනවා. එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙවරකට ගිහිල්ලා තමන්ගේ ආර්ථික ශක්තිය වැඩි දියුණු කරගන්න අවස්ථාවක් තියෙනවා. අපි ආරාධනා කරනවා රටේ තරුණ පරපුරට තරුණ තරුණියන්ට අපිත් එක්ක එකතු වෙන්න, මේ රටේ ජනතාවට අපරාධ බියෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදලා දෙන්න, අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න. ඒ වගේම රටේ හැම දෙනාටම කියන්නේ පොලිසිය ඔබේ හතුරෙක් නෙමේ මිතුරෙක් කියලා හිතන්න. පොලිසිය පොලිසිය අයගේ නෙමේ, පොලිසිය අයිති මේ රටේ ජනතාව. හොඳයි, බොහොම ස්තුතියි. අපි අද කතා බහ කරේ සිවිල් සමාජය සහ මහජන මිත්‍ර ශ්‍රේණි පොලිස් සේවාව පිළිබඳව. අපි මතක තබා ගත යුතු විශේෂම කාරණේ තමයි සිවිල් සමාජය හෝ වේවා පොලිසිය හෝ වේවා ගරුත්වය කියන්නේ දීමෙන් තමන්ට ලැබෙන දෙයක්. ඒ නිසා සියලු දෙනා අනිත් පාර්ශ්වවලට ගරු කරන්නට, ඔවුන්ගේ මතයට සවන් දෙන්නට, ඔවුන් පිළිබඳව සාධාරණ ලෙස හිතන්නට පුරුදු විය යුතුයි. ඒ සිවිල් සමාජයේ සතු වගකීමක්. මොකද සිවිල් සමාජයේ බොහෝ වෙලාවට ඔවුන් නීති රීති පද්ධතියන් පිළිබඳව තමන්ට දැඩි ලෙස, මොකද ආයතනයක් හෝ සංවිධානයක් විදියට ප්‍රමිතියක් ඇතුව නැත්තම් ක්‍රමානුකූලව ක්‍රියාත්මක නොවන සංවිධානයක් තමයි මේ සිවිල් සමාජය කියලා කියන්නේ. ඒ නිසා ඔවුන් ඇතැම් වෙලාවට ඔවුන්ට මේ නීති රීති මගින් ක්‍රියාත්මක වීම කරදරයක් විදියට හිතෙන්නට පුළුවන්. නමුත් තමන්ගේ ජීවිතයේ කොයිතරම් සැහැල්ලු කරන, කොයිතරම් පිළිවෙලක් ඇති කරන ක්‍රමයක් ඇති කරන දෙයක්ද නීති රීති කියන්නේ කියන එක තේරුම් ගත යුතුයි. එබ නීති රීති ක්‍රියාත්මක කරන්නට සිටින පොලිසිය තමන්ගේ ජීවිතයට කොයිතරම් ආරක්ෂාවක්ද, තමන්ගේ සමාජයට කොයිතරම් ආරක්ෂාවක්ද, තමන්ගේ පවුලට කොයිතරම් ආරක්ෂාවක්ද කියන කාරණය පිළිබඳව නිරන්තරයෙන් සිතා බැලිය යුතුයි. අද අපි මේ කතා බහට ආරාධනා කළේ පොලිස් නීති කොට්ටාශය අධ්‍යක්ෂ කොළඹ උතුර කොට්ටාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතාට, ඒ වගේම රතවහන කොට්ටාශයේ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතාට සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය එම් තිලකසිරි මහතාට ඔබ තිදෙනාටම අපි ඉතාමත්ම ගෞරවාන්විත ස්තුතිය පුද කරනවා. අපේ ආරාධනය පිළිගෙන පෙමිණට අයබෝවන්. ඒ වගේම අපි යළි හමුවන්නේ ලබනාගාර අද රාත්‍රී 9:00 යුක්තිගරුක සමාජයක් උත්සවන විද්වත් කතිකාව සිවිල් සමගයෙන්. ප්‍රාර්ථනා කරනවා ඔබට සුවදායී රාත්‍රියක්. අයබෝවන්.